කුවිට්‍රුගේ වැලඳිලා සූ වූ සමහර අයට කලාතුරකින් යම් යම් සංකූලතාවයන් ඇතිවන බව දැන් අපි නිරීක්ෂණය කරලා තියෙනවා විශේෂයෙන්ම මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිතව අපි දන්නවා කොරෝනා වෛරසයේ වැඩෙන්නේ අපේ නාස්පුරයේ ඉහළ කොටසේ ඒ නිසා මේ නාස්පුරයේ ඉහළ කොටසයි මොළයේ අතර තියෙන පරතරය ඉතාමත් කුඩයි ඒ නිසා ඒ වෛරසයේ බලපෑම මොළයට ඇති වෙ හැකි ඒ වගේම තමයි අපගේ ගඳ සුවඳ දැනෙන ස්නායුව හරහා මේ වෛරසයේ බලපෑම මොළයට ඇති වෙ හැකි ඒ වගේ තමයි අපේ රස දැනෙන ස්නායුව හරහා මේ මොළයට මේකෙන් බලපෑමක් ඇති කළ හැකි ඒ වගේම තමයි හුස්ම ඉහළ පාල ගන්න ස්නායුව හරහා මොළයට යම්කිසි බලපෑමක් මේකෙන් ඇති කළ හැකි උදරයේ මාර්ගිනුත් මේකෙන් මොළයට බල යම්කිසි බලපෑමක් ඇති කළ හැකි ඉතින් මෙහිදී සිදුවන තත්ත්වය තමයි අපි එකට කියනවා බ්‍රේන් ෆොග් කියලා ඒ කියන්නේ හරියට මොළේ නිකන් මීදුලකින් වැහිලා වගේ අපට එදිනදා කරගන්නා වැඩ කටයුතු කරගැනීමේ යම්කිසි අපහසුකමක් අපිට දැනෙනවා කම්මැලිකමක් අපිට දැනෙනවා ඉසරදයක් දැනෙනවා ඒ වගේම යම්කිසි දෙයකට ફોකස් කිරීමේ හැකියාව අපගෙන් අඩු වෙලා යනවා පොඩ්ඩක් අඩු වෙන්න යනවා ඒ වගේම තමයි ඔබේ වචන පටලැවීමේ යම්කිසි ප්‍රවණතාවකුත් තියෙනවා ඒ වගේම තමයි ඉරුවරද එහෙම නැත්නම් මිග්‍රේන් හැදෙන රෝගීන්ට ඒ රෝගය වැඩි වැඩියෙන් හැදෙන්නටත් පුළුවන් ඒ වගේම තමයි අපිට නිින්ද නොයෑම ඇති වෙ හැකි ඒ වගේම තමයි යම්කිසි මානසික රෝග වෙනින් පෙළෙන පුද්ගලයන්ට ඒ රෝගයේ යම්කිසි වැඩිවීමක් මේ කාල තුළදී ඇති වෙ හැකි අපගේ මොළයෙන් ගා ව්‍යාකූල වෙලා අපිට එදිනදා වැඩ කටයුතු කරගෙන ඉන්න පොඩි අපහසුකමක් ඇති වෙ හැකි නමුත් හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි මේ සියලු දේවල්ම తాවකාලිකයි සමහරට සුමාන කීපයක් පවතින්නට පුළුවන් සමහරට මාස කීපයක් පවතින්නට පුළුවන් මේකට කලබල විය යුතු දෙයක් නැහැ ඔබට කරන්නට තියෙන්නේ ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හමු වෙලා මේ පිළිබඳව තව තවත් දැනුවත් වෙලා ඒ ප්‍රතිකාර මාලාව ඒ අනුව ලබා ගන්න එකයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න